बुद्धाय नमो ස භගවතු අරහතු සම්මා සම්බුදස්සේ නමුතස්සේ භගවතුවරහතු සම්මා සම්බදස්සේ නමුතස්සෙ භගවතු සම්මාසම්බු්ධස්ස බුද්ධන්සරනං ගච්ඡමි දම්මංසරනන් ගච්ඡමි සංගංසරණං ගච්ඡමි දතියම්පි බුද්ධන්සරනන් ග්ඡමි දතියම්පි දම්මන්සරණන් ගච්චමි දෘතියම්පි සංගන්සරණන් ග්ඡාමි තතියම්පි බුද්ධන්සරණන් ගච්චමි තතියම්පි දම්මන්සරණන් ගච්ඡාමී තතියම්පි සංගන්සරණන් ගච්චාමි සාදු සාදුුසාදු මේ පිංහතුල්ලා පංචසීලය සමාදංවීම පිණිස මාකීවට පස්සෙ කියන්න. සතුන්මැරීමෙන් වැලකීම නම් වූ. සිල්පදේ සමාදන් විමී සුරකම් කිරීමෙන් වැලකීම නම්මුූ සිල්පදේ සමාදන් විමී වැරදිකාම සේවනෙන් වැලකීම නම්මු සිල්පදේ සමාදන් විමී බොරුකීමෙන් වැලකීම නම්මුූ සිල්පදය සමාදන්විමි මත් පෙන්හා මද්‍රව්‍යභාවිතයින් වැලකීම නම්මුූ සිල්පදය සමාදන් විමි උතුම් තිසරෙන සහිතව මාසමාදන්නු මේසීලය මේජීවිතයේ අහපත පිණිසද පරලොව සුගතිය පිණිසද සංසාරදුකින් නිදහස් වීම පිණිසද මුපකාරවේවා. සදුුසාදුුසාදුු නම්මස්කාරවේවා බුදුරුවනට සෙමදාබුදුහිමි සරනයමි නමස්කාරවේවා දම්රුවනට සෙමද සදහම් සරනයමි නමස්කාරවේවා සංගරුවනෙට සෙමදාමහා සංග සරනයමි නමස්කාරවේවා, න සැමදාතිස්සාරන්න සරන යමි සාදු සාදුු සාදු අප හැම දෙනාගේ කල්ලයානුමිත්‍ර පරම පූජනීය ගුරුදේවයන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුස සම්පත්තිම ලබත්ව සාධ, සාදු සාදු වාසනාවන්ත සෙදැහෙවත් පිංවතුනේ. අද මේ උතුම්මූ සද්ධර්ම දේශනාව වෙනුවෙන් දායකත්ව යනුග්‍රහාය දරමින් ධර්ම දානමේ පින්කම සිදු කරනු ලබන්නේ තමන්ගේ උපන්දිනය නමිති කරගෙන මෙයි මාස දාහත්වනෙදා යෙදුණු තමන්ගේ ජන්මදිනය මුල් කරගෙන පින්වත් රුවිනීතා වීරසිංහ මාත්මිය නොම්බර දෙසිය හැටෙන්. එක රෝහල පාර කිරිබත් ගොඩ ඇලිපිනේ පදිංචි. රවිනීතා වීරසිංහ මහත්මියත් පවුලේසිියලු දෙනා අද මේයාකරයින් මැදිරියට සහ සම්බන්ධ වෙනම තමන්ගේ මේ උතුම් ධර්ම දේශනාව ලෝකයේ සියලු දෙනාට ශ්‍රපනය කරලා තමන්ගි ජීවිතයේ සැපවත් කරගන්නට ලැබේවා කියන ප්‍රාර්ථනාව යුක්තව උදාර ධර්මදානය බුදුරජාණන් වහන්සේ වදාළේ සබ්බ දානං හැමදානයක්ම මේ ලෝකයේ නොයෙක්කාකාර ධාන්තියෙනවා දන්දෙනවා මිනිස්සුත් දන්දිෙනවා දෙවිවරුත් ඒනඟට දානුවලට සම්බන්ධ වෙනවා නාගපිරිවරත් නොයෙක් දෙනා දන් දෙෙනවා මේ ලෝකෙ එසේ දෙන යන්තාක් ධානෙද්ද. ඒ සියලු දානයන් පරදවා ධම්මදානන් ජිනාතිී. ධර්මය දන්දීමම ජයගන්නේය. අග්‍රධානය පින්වතුල්ල අද මේ සිද්ධ කරන්නේ ඒ අග්‍රධානයේ නිසා බුදුරජාණන් වහන්සේ ධර්මදානයට ලස්සන වචනයක් වදාන. අමුරුත්්‍රධානය අද මේ සිද්ධ කරන්නේ අමුරුත්ත ධානය. තමන්ගේ ජන්මදිනට මිනිස්සු එකඒකේව කරද්දිී. පංහ තුල්ලාාට කල්්‍යයානු මිත්‍ර ඇසුරක් ලැබිච්චි නිසා. ඒ කල්්‍යාන මිත්‍රයන් ඇසුරේ දහම්පදහනකොට ඒ දහන් අර්ථ හොඳයට හිතට වැටහෙච්චි නිසා. තමන්ගේ ජීවිතයේ පන්දිනයක් වගේ විශේෂ වඩාවක ධර්මදානය කරන්නට ඕන කියලා පිංහ තුල්ලා කල්පනා කළා. මං අදබොහෝම ලස්සන සූත්‍ර ධර්මයක් මේ දේශනාවේදී සිද්ධකරන්ට බලාපොරොත්තු වෙනවා දේශනාව නම සච්චිත්ත සූත්‍රය සචිත්තය කරකිව විපින්වදුනේ ස්වකීය සිත තමන්ගේ හිත අපි හැමෝටම තියෙනවාන්නේේ. අපිකිරෙකාට අපට කියලා හිතක් තියෙනවානේ. අපේ හිතත්ක්ක තනියම අපි කටයුතු කරනවා. මේ සමාජ ජීවත්තනකට අපි අනි මිනිස්සුත්ති එකට එකතිවල කටයුතු කරට අපි හිතත්ක කටයුත්ත පෞද්ගල එකයි. ි හිතන දේ අපි දන්නවා අපි හිතන දේ අපිට පේනවා අපි හිතිං මොකදද හිතුවේ කියන එක අපිට වහන්න බෑ ඒ අපි දන්නවා. අපේ හිත ගැන අපි හරීයට ඉගෙන ගත්තුත් අපිට ලැබෙනව පිංවදුනේ ලස්සන ලෝකයක් මං එහෙමකිව්ේ ඇයි සාමානින් අපි ලෝකය ගඩ නගනවා කියන එක කරන්නේ බාහිරය ගොඩ නැගන එක අපි දරුවන්ට උපදෙස් දෙන්නේ බාහිර හදාගන්න අපි අපේ යාලුමිත්‍රයන්ටත් කියන්නේ බාහිර හදාගන්න අපිට ලෝකින් අහන්ඩ ලැබන්නත් බාහිරහදාගන්න ඇයි හේතුව අපිට පෙන්න්නන්න පුළුවන්කම තියෙන්නේ හි අපි බාහිරෙන් විද පින්වතුන හැම දෙයක්ම මේ නෝකේ ජීවත්වෙනකොට අපි අඳන්න පලදින්නේ බාහිරට පෙන්න්න බාහිරට පේන අඳින පලදින්න නිසා අපිට බෑ හැමදාම එක ඇැතු මඳන්න. අපි දවසෙන් දවසු මාරුගරවා. අපිට හිතුවිල්ලක් කියෙනවා හැමදාම එකම ඇඳදුත්තේම මනිස්ු හිතයි මේ මනිසුන් වනි ඳු නැද. ඇයි හේතුව. මිනිස්සුන්ට බාහිරයට එක පේනවා. අපි ගෙදරක් හදාගන්න ගියත් සාමාන්‍ය මිනිසුගේ හදන්නේ ගෙදර පිටි පසු පැත්ති දල දිස්සර පැති ලද. ඉස්සරහ ඉඳල හදානයන්නේන්නේ කිය මොනොවනතත් තිස්සරහ පැත් හොදර ේවා. බාහිරට එක පේනවා බාහිරට පේනදේ බාහිර මිනිස්සුන්ට දැකිය හැකිදේ අපි ගොඩ නගන්ට මහන්සිගන්නවා හැබැයි බාහිර ජීවිතයේ ගොඩන නගා හිටපු මිනිස්සු අපිත් එක් එකට ජීවත්තිලා මේ ලෝකෙ අත්හැරල දාලා යනවා අපි දකි නැන්ද ඕන තරන් දකිනෝ පින්ගතුනේ ාහිර ලෝකයේ ගඩනගනාා ජීවත් වෙච්චි මිනිසු මේ ෝකේ දාලා යනකොට ඒ ගොඩනගපු දේවල් අරගෙන යනවාද තියල යනවාද තියල යනවා අරගෙනයන්ට බෑ අරගෙනයන්ට පුළුවන්න මිනිසු වාස යරයි යන්න හැබ අරන්න බෑ එනිසා තියල යනවා හැබැයි අපි කැමති වුණත් තකමැති වනත් අපිට අරගෙනයන්ට වෙන්න අපිට දාලයන්ඩ බැරි දෙයක් අපේ ජීවිතය ඇතුළේ ගොඩ නැගෙනවා. ඇත මේකට ගොඩ නැගෙනවා කියලා කියන්න වෙනවා මොකද හේතුව මනුස්සයක් ලේසියකටඒ ගොඩනගන්නේ එමකත අභ්‍යන්තර ලෝකය තමන්ගේ ඇතුළ තමන්ගේ ජීවිතය අභ්‍යන්තරය කියන එක අපිට විතරයි පෙන්නේ. අපිට බෑ මෙහෙම පෙන්නඩ බාහිරයට අප හෙඩට ඇඳුක් ඇැඳල පෙන් වා බලන්න මගේ ලස්සන්න මේ කප් කරල පන්න නවා බලන්න මගේ ලස්සන්න. අපි ලසන්නට ගේහදල පෙන් නෝ ලන්නම ගෙදර ලස්සන්න අපි වාහනය කරම් පෙන්න්න නොම මේ බලන්න මගේ වාහනය ලස්සන අපිට පුළුවන්ද පෙන්න්න මේ බලන්න මගේ මෛත්‍රී ලසන. මේ බලන්න මගේ හිතේ ලස්සන මේ බලන්න මගේ කරුණාවේ ලස්සන පෙන්න්නට බෑ. හැබැයි පෙන්න්නට බැරි වුුණාට ඒ අපිට දකින්න පුුව. අපිට දැකිය හැකි ලෝකයේ අපි ලස්සනට හදාගත්ත තේම ඒක තම එවිගදනේ අපේ ජීවිතය ඇත්තටම සැපවත් කරන්නේ බාහිරතය නොකෝම දේවල් දාලා යන් දවසක යන්ට වෙනකොට අභ්‍යන්තරයේ හරි ලස්සනට තිබුණොත් අපි ලස්සන ලෝකයක් එක එකතු වෙලා අපේ ජීවිතය අවසානට ම හොුණදයි එනිසා මේ සචිත්තක සූත්‍රය කියලා කියන්නේ හරිම පුදුම සහගත මනරම් දේශනවා ුදුරජාන් වහසේ ධර්මය වදාළේ සැවැත්නුවර දෙවරං මහා වෙහෙර අනාත පින්ඩික සිටතුමා විසිංකරපු විහාරයේ වැඩඉන්න කාලේ. බුදුරජාණන් වහන්සේම භික්‍ෂූ සංගයා ආමන්ත්‍රණය කලා පින්වත් මහනිනී කියලා. ඉතින් භික්‍ෂූන් වහන්සේල බොහෝම ආදරින් බොහෝම ගෞරවයි බුදුරජාණන් වහසගේ බණපදහන්ට සූදාන වුණ. බුදුරජාන් වහස භික්‍ෂූන්ට වදාරන මෙහෙම. ඉඳින් මහණනේ භික්‍ෂුවක් අනුන්ගේ හිත දකිින්ට දක්ෂ නොවේ නන්. එකල තමන්ගේ හිත දකින්ට දක්ෂ වෙනවා කියලා හික්මෙන්ට. අනුන්ගේ හිත බලාගන්නට දක්ෂ නැත්තන් තමන්ගේ හිත බලාගන්නවා කියන හික්මෙන්ට කිවා. දැන් ඇයි මේ බුදුරජාන් වහන්සේ මේ භාසිතය වදාරන්නේ. ඒ කාලේ රහතන් වහන්සේලාට පුළුවන්කම තිබුණ අනුන්ගේ හිත් බලන්න. දැ අද කාලවගෙනවෙෙන ල භික්ෂුන් වහන්සේට මේ භික්‍ෂු සංඝ්‍ය අතර ඉන්නකොට ඇතැන් රහතන් වහන්සලා මේ තමන් එක් ළඟ කතා කරග රන්න භික්ෂූ ආසිංජන පේනු. මේ තමන්ගක් එකට කතා කරග රන්න භික්‍ෂූ පොළොවී කිමි දෙන පේනවා. එකට කතාකරගරන්න භික්‍ෂූ ප්‍රාතිහාරිපානව පේනවානේ දැ අතකාලෙහිමනය නතින් අද වෙනස්සෙන. නමුත් එකල මේවා දකිනකොට භික්‍ෂූන්හන්සේලාට කොච්චර ආසා තියෙන් ඇද්ද මටන් මේ වගේ දියුණුවෙන්ට ඇත්ත හිතින් හිත බලබල කරන බික්ෂුන් දකිනට අනි භික්ෂන් හිතට ැතු ඇද අනි මටත් අනිත්තයගේ හිත බලන්න ඇත්ත පැති. එනිසාබ ුදුරජන් වහස වදාලා අනුන්ගේ හිත බලන්ට ඔබ දක්ෂ නැත්තන් තම තමන්ගේ හිත බලාගන්නට දක්ෂවිට්‍ර. ඒ දක්ෂකම අය අමූත්විං මේ තමන්තුල දිහානාදී උපදවාගෙන ගොඩනගන්න ඕන එක නෙමෙ තමන්ට හැරී බලන්න පුළුවන් එක. නමුත් ගොඩාක්දන හැරරි නොබලන එක. තමන්ට හොන්දට බලාගන්න පුළුවන්කම තියද්දීත් මනුසෙක් නොබලනකක් පින්ගතුනේ තන්ගේ හිත. අපිට අනුන්ගේ හිත් බලන්න බෑ මේ යුග අනුන්ගේ හිත් බලන්න පුළුවන් මිනිස්සු බිහිවෙන යුගෙකුත් නෙමේ. හැබැයි මේ යුග මිනිස්සු අනුන් හිත්ත. උපකල්පනය කරන්න ඇද ගෙස් කරනවා. අනුන්ගේ හිත්ගැන හරීයට මේ සමාජ මංහිතානය වැඩි පුරම තියන්නේ එක. සාමනය කතා වෙනවා අම්මූ අර ගෑනු කෙනාගේ ලෝබි අනුන්ගේ හිතුවිල්ල අපිනිකම උපකල්පනය කරනවා. අපි අරකිනාගේ තරා දැක්කද අරකිනා ඉරිසිාවෙන් පුරපපු හැටි අිම කිය නොනේ අපි අනුන්ගේ හිත උපකල්පනය කරනවා අපි හිටන් හිත දැකර නෙමේ. අපි නිකං එයාගෙන කතාව හදනවා. වැඩිපුට සමාජය කරන්නේ අනුන්ගේ හිතවල්ගෙන කතා හදහදන්නේක තමන්ගේ හිත කොහේද කියලා තමන් දන්නෙත් නේ. බුදුරජාණන් වහන්සේ වදාලා මහනින තමන්ගේ හිත දකින්ට දක්ෂ වෙනවා කියලා ඔබ හික් මෙන්න. කොහොමද කෙනෙක් තමන්ගේ හිත දකින්ට දක්ෂ වෙන්නේ හික මේ වගේ කියේවා. හොද තරුණනවාස ස්ත්‍රියාවක්හු පුරුසයක් හොද ලස්සනට සැරසිල කොන්්ඩ ටික ොඳට පීරගෙන මූනේ හොදට සබංගාල සුද්ද කරගෙන යදැන් ලස්සනවිට කැමති ලසනවින්න කැමැත්ති යුක්තව ය යනවා කැඩපත ලඟට අපි ලසනට කැමතිීජිගම අපි කොතට දෙන්නේ ැඩපත ලගටනේ අපි සමල්ලාට අපේ අතේ නගතියා ගන්නවා කැඩපත නිතර බලාගන්න කැඩපත නඟට ගියාට පස්සේ අපිට අපිව පේන්ට ගන්නවා බලන පින්ගතුන ඒකෙත් හැටි කැඩපත නොතිබෙන්න්න තාක් අපට පේෙන් නැත්තිේ කවද අප කැඩපත ගන්න ඕනේ නොකි බලන්න නැත්තම් අපිට පේන්නේ බාහිරේ මයි අපේ ඇ සකස්වෙලා තියෙන්නේම එලියවලන්න අනිත් අඇව ගානට පේනවා අපට අපි පේන්නේ අපිෝ දකින්න බෑ හැබැයි අපේ යම් සරීරංගයක් නිතර නිතර අපිට පේනවනං ඒ පේනද අපි ලස්සට පිරිසුදුර තියාගන්න ඇද පිරිසුරු තියාගන්න හොඳට කල්පනා කරන්න. අපේ ශරීරයේ හැම කෙනෙකුගම ශරීරයේ වැඩිපුරුම පේෙන් නිපිංගතුන අත්්ක අපි නිතර දකින්නේ අපේ අත් දෙක එනිසා මනුස්්‍යයන්ගේ ගොඩාහක්ම පිරිසිදු අත් දෙක කතමයි ලස්සනට තියා ගන්න උත්සාවත් වෙන්නේ ඒ නිතර නිතර මේ අබ්දෙක තමන්ට පේනවා. කණන්නාඩියක් ගත්ත ගමන් තමාට තමාව පේඩ ගන්නවා. තරුණ වයිසේ ගෑණු ළමයා පිරිමි නමය කණාඩියෙෙන් තමංව හොදට බලනවා. ඒ බලනකට එයට පේනවා. එය බලාපොරොත්තු නොවිචිවිදිීයට මුණ මොකක්හරි කැලලක්. එක දදා තින මුොකක්හරි මූන කැතවෙන විදිහට බිබිලාක්. එක ගැවිලාලතිෙනවා ූුණනි මොකක් කරරි මඩක් වගේ එකයි. එතොඩන මොක හිතෙන්නේ දුකේදවා. අයෝ කැතවෙලා මගේ මූුණ අපිතු මේ මූන ඉදිමෙන විදිහට කුරලෑවකෝොගේ දාලා තිබ කියල නිකන් ගොඩාක් තරුණ කෙනෙකුගේ හිතට වේදනව කියෙන් ඇත අයෝ මෙතනවාම කුරු ලෑවක විලමේ කියෙනයි. ඇ්දුකට පත්වෙනවා. හැබැයි එයා දකිනවා තමන්ගේ මූ හම මුොකුත්නෑ සි දෝසයක් නැතු ගානට ලස්සනයට තියෙනවා. එතවටට උපදෙනවා සතුටර්ක් මංහරි ලසනයි මංකෝඩ පිල්ලා තියෙන විදි හරි ලස්සනයි. මගේ මේ කප්පිකාද හරි ලස්සනයි. එයට සතුට උපදනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කලා ඔඕවන් ඔය අයුරින්ම මහනිනි තමන්ගේ හිත පැත්තට හරි හැරි හැරි බලන්න ඕනු කියනවා. දෝසයක් හොඳත්. එකුණ මේ අවංකෝ කරන්න ඕ එක. න්නඩිකාඩට ගහිල්ල බලන්නන්නේ පිගතුන වං කුුණාවක් කියන්නේෙනෙ. අපිට බලාගණ්ඩෝන්නේිනේ ලස්සනද කියලා විතරක්. අපි බලනු අඩුපාඩුවකුත් තියෙනවාද. අඩුපාඩුව තියෙනවන අඩුපාඩුව හදාගන අපි ලස්න වෙනවා. තමන්ගේ හිත දියාහා බලන්න ලැහත්තිනකොටත් මනුසි අට තියෙනනොනම කද. අවංකත්තය. තමන්ගේ අඩුපාඩුවක් තියෙනවානං ඒක හදාගන ලස්සන වෙන්න. එනිසා මේක හිතට එක්කංකව. ට වශන කියන්න නොන හිතදිහා වැලිියයුත්ක කොමද හිතට එකව අවන්කෝ බලන්න ඕන බුදුරජන් වහන්ස වදාල මොනවාද බැලිය යුත්තේ. මං බහුල වසයෙන් ලෝබහිෙන් යුක්තවාසය කරනවාද එ එතම්ම බහුල වසින් ඉන්නේ ලෝබෙය නැතුවද ඔවු බැලියුතුයකන්. පිහොන්දට බලන්න ඕන මගේ හිත ඇතුලේ වැඩිපුරතියන්නේ ලෝභකමද එමන තම්ම වැඩිපුර ලෝභ නැතුව යාගේ යුක්තව ඉන්න කෙනෙද ම දන්දෙන් ඩාසකනෙද. මං මේ මං හරිහම්භ කර ගත්ත දේවල්වලට ඕනුවට වඩා මුසපත් වෙලා ි වෙච්චි නැතිකනෙද. මේවා අත්හැල්ල දාල යන්ඩ වෙනවා කියන හැඟීම මගේ හිතේ තියනවද. මට එක පේනුවාද ආනිික බලන්න නැපි. අපේ හිත් පිංගතුනි අපි නොහිීත ආකාරයෙන් බැඳිල යනවා. අපි මේ හිත ගැන කල්පනා නොකිරීම නිසාම? අපේ හිත අසාමාන්‍ය විදියට බැදෙනවා ඇත්තිම්ම බැදෙනවා කියන එකදී වැඩිපුරම බැදෙන අපේ හිත්ත. සාමාන්‍ය රැහැනකින් ලනුවකින් දෙයක් ගැට ගැහුවොත් එම ගැට ගහපු ලනුව පේනවා ගැටේ පේනවා ලිහන්න ඕන තැන පේනවා. අඩුගානය ලිහාගණඩ බැරි වෙන විදිහර මේ ගැට ගැහිලාකි හැරි පේනවා. හැබ හිතේ හැදෙනවා ගැට ඒ ගට හොයන්න බැ තේ ැට පිග තුල්ලාලගේ හැදිලනෙද හැදිලතියෙන්නේ ඒ ගැටත් එක්ක තම අපි ජීවත්තෙන්නේ හිත්තලින් තමයි අම්මතාත්තාව දරුවන්ට බඳින්නේ ඒවට රැහැන් වන්නේ හිත්තලින් තමයි බිරිද ස්වාමිපුරෂයාට ස්වාමිපු බිරිඳට බඳන්නේ හිත්තලින් තමයි යාළු මිත්‍රය ඔයකට බඳින්නේ ඒ බන්ධන කියනේවා ැදිච්චායිටත් හොයා ගඩ බැරිතර අත්තිසයිම්ම සියුම් අතිසම තාදයි. ඔය බන්ධනලින්ම අපි බැඳල යනුව මේ පරිහරණය කරන හැමදේකටම අපි එක්ක ඉන්න සජීවියටත් අපිට තියෙන අජීවි දේවලුවටත් මේ බන්ධනේ හටගන්නේ පින්ගතුන අපි නොහීතන තැනකදලා. පින්හතුල්ල දැගල නැද්ද පුංචි සන්ධයේ හරියට තමන් කන්නේ මොකක්ද නොකන්නේ මොකද කියලාව තේරෙන්නේ නැති චූටි දරුවූ මංගේ සෙල්ලම්බඩුවක් කැඩුනාට පස්සේ කෑ ගහන අන්නවා පින්හතු දැක නෙද කෑ ගහන අන්ඩනවා. එයාගේ සෙල්ලම්බඩුව වෙන කෙනෙක් ගත්තත්තිීම එය කෑ ගහන අන්ඩනවා. එතකොට එයාගේ හිත මේ චටි දරුවගේ හිත. කෑයුත්ත නොක යුත්ත දන්නේ නැති චූටි දරුවවාගේ හිත පවා අර ෙල්ලම්බඩුවට බැදෙනවා. බන්ධනය කනක පටන්ග මේ කොච්චර චූටි කාරීදන්න. ුමහත්තනකට අපි බන්දන ඩවෙනවා ඇද අඩුවෙනවා ඇද සෑහෙන්ඩ වැඩෙනවා. හිතාගන්න බරවිදියට ඩවෙනවා. එනිසා තමන්ම තමන්ගේ චිත්ත අභ්‍යන්තරේ දිහ බලන්න කියෙනවා මගේළඟ ලෝබයේ බහුලක තියෙනවාද මන්න්‍යතා අත්හරලා ඉන්න කෙනින්ද. ඔන්න අපි බැලි යුතුදය ජීවිත කතා වැතුලි අපි නිතර විමස විමසා බලන්ටුවන මගිත්ත එක්ක එකට ඉන්න මේ අය කෙරෙහි මගේ හිතේ? ද ලෝභ ඇත්ති නොද. මට අත්හැරගන්ට දෙ බැරිතරන් අපහසුවත්තිේ නොද. මට දැක්මක් නැද්ද මේ අය මාවදාල යනවා කියලා. බලන්න ඕන එක. ඊනකට අපි මේ පරිහරණය කරන දේවල් අපේ වාහන අප ගෙවල් දොරුවල් අප සල්ලිටික අපේ ආබරණ මෙ කෝම් පින්ගතුනේ අපි සාමාන්‍ය ජීවිතය ගතකනකට අපිට ඕනද නෙද අනිවාරය ඕනනනෙ. ඒවා පරිහරණය කර කරන අපි ජීවත්තයෙන්නේ හැබැයි? මේවා අත්තරින්ට සූදානුමින්තුමයි පරිහරණය කළ යුත්තේ. අංි සූදානුම් මට තියෙනවාද අපි බලන්න ඕන. ඒක තමයි කණාඩියකිින් මූුණ බලනවා වගේ හිත දිහා බලන එක ක්‍රමය එනකට බුදුරජාන් වහස වදාල භික්ෂුව බැලිය යුතුයි මං දේශ සිතින්ද බහුලවවාසය කරන්නේ එම නැත්තන් දේශය නැති සිතිින්ද දේශය කියලකිව කේන්තිය නිතේරම කරෝධයෙන් කිපිලාද ඉන්නේ නැතමම් කිිපිචින ඇති හිතින් න්න කෙනෙද මෙත් සිතින්. අනිත් අයට ඕන වෙලාවක සමාව දෙන්න පුළුවන් හිත මටතියවාද නැතම් අනිත් අය සම්බන්ධයෙන් හැමතිස්සේම ඇදයකුදේ හොයෙන හිතත්ද මටතියෙන්නේ හඳර බලන්නඕන. ඒක අපි දකින්නේ කණන්නාඩියෙන් අපි බලනෝ වගේ. කන්නනාඩිය කතාව හොදයටට විග්‍රහ කරගන්න ඕොන එක කන්නා අඩි කියලා කියන්න විසේසේක. හැ පින් උතලට පුොළුවන්ද තමන්ගේ මූන බලාගන්ටය කියලා කන්නාඩිය ලඟට වෙන කෙනෙකු යවන්න බෑ අපිවොත්තේම මට හරියට වැඩ ඔය කන්නාඩිකවට ගහිලලා මගේ මූුණ බලගලෙ කියලා කරන්න බෑ. අපේ මූුණ බලාගැන්ට නම් අපිම කන්නාඩිය ලඟට යන්න ඕන ඒවගේ මයි තමන්ගේ හිත බලාගන්නට නම් තමන්ම නැබරුවෙන් නඕන කවරු කලා දෙන්නේ. වෙනය ලෞ්වා බාහිර ලෝකේ වැඩකරවගන්න පුළුව. ඇබැ හිතේ වැඩේ එම කරන්න බෑ. මේක තමන්ම බලන්න ඕන තමන්ට කේන්තිය තියෙනවාද තමන් කේන්තියක් නැතුවර් මෙත් සිතිින්දින්නේ. ඒනකට බලන්න කියනවා. මං බහුල වසයන් ඉන්නේ තිීන මිද්ධේෙන්න්ද එමන් ඇත මං බහුලවෙන්නේ තින මිදේ නැවද තියන මිද කලකිවි නිඳමත්ත අලසකම කම්වැනිකම වැඩි පුරමින්නේ හරි ඔතෑ නිගතියකින්ද. එමන තම් ඉන්න හොඳ ප්‍රපෝධෙන්දය බලන්න ඕන. ඒනකට බලන්න කියනවා. මං බහුල වසෙන් ඉන්නේ උද්ච්චේෙන්ද උද්ධච්ය කියලා කියන්නේ පින්වතුන හිත විසිරිලා. විසිරිච්චි කලබල වෙච්චි කැළඹිච්චි හරියට දියරැලි සහිත වතුරක් වගේ මේක කැලඹිලාද තියෙන්නේ. එමන තම එක තැන්පත්ව. නිියව්ුණොහිතකින් මංඉන්නවාවද බලන්න ඕන. ඒනකට භාගතුන් වහන්සේ වදාලා පස්වෙනියට බලන්නකිව තමන්ගේ හිත පැත්තට නැබු වෙලා මං ඉන්නේ බුදුරජාණන් වහන්සව සැකකර කරද. ධර්මය සැකර කරද, සංගහා සැකකර කරද. එමනත් තම්මට තෙරුවන් ගැන කිසි සැකය නැද්ද. මේ ජීවිතයක් ඇතුළේ අපේ ආරක්ෂාවට අපි තියාගන්න දේවල්. තෙරුවන් ගැන සැකයෙන්ද මං ඉන්නේ එරුවන්ගෙනන මගේ හිත කිසි සැකයක් නැද්ද. ඔන් අපි මෙමසලා බලන්න ඕන. ඒනකට බුදුරජාන් වහසේ වදාලා හයවිනි ආකාරය මං බහූල වසින් ඉන්නේ කරෝධ කරකරද එහම නැත්තම් මං ක්‍රෝධයක් නැති හිතින් ඉන්න කෙනෙක්ද ක්‍රෝදය කියලා කියන්නේ ම ගද විංගතුන. පෝඩ්ඩ එහා මෙහා වනාට පස්සේ ඒක අතහරිින්ට බැරිකම ඒකට ගෙන ක්‍රෝධය. අප කේන්ති අනුවන සාමාන්‍යයෙන් ජීවිතය ගතකරදින කේන්ති කියට පසේ ඇතැමමුට නැද්ද කේන්ති අතහැරගණඩ බැරි ලෙඩ කේන්ති අතැහර ගණ්ඩ බැරිකම කියන එක අප ජීවිතල ති නොය කේතිීකිෙනක පින්ගතුන අතහැරගණඩ බැරුව හිටින්නේ කොේද ඇගේද හිේ කේන්තිය කියනක ඇතුෙ හිටිනවානි සමාරයගේ අවුරතු ගන සමහරයගේ ජීවිත කාලෙම අපි අහලතින ඔය අපි පුංචි සඳී ක මේ ධර්මී ගැන තේරමන් තිබිනේ මට මතකයි අපේ ගමී මහා ර්ඩුවක් වෙලා අපට රාත්‍රී ඇහුණේ ඒ බනපදහනකට මට මතක් වුණේ රාත්‍රිය ඇහුන ඒ මනුස්සීක් හදේටුම කේන්ති ගිහිල්ල මුළු ගමට හ තව නුසසිකට කියනවා උබ මකතිය ගැනින් මං අතහරින්නේෑ මේක මං ජාති ජාතිඋබ පස්සේනවා අතහරින්නේ මං ඕකම කිව්වා සෑහනවතාව. කුච්චන මිනිස්සූවා හිතේ තියන් එඇද. එකට ගන කරෝධය. පොඩ්ඩක් මනුස්සයකුගේ වචනයක් එහිමිහිෙවුුණුත් ඒක අහත හැරගණ්ඩුබේ. මනුස්සකුගේ කටයුත්තක් කිහිමෙහිවුණුත් ඒ අත හැරගණ්ඩුබේ. මොනහරිකක් කියලා තමන්ට තව කෙනෙකුගේ ඇතින් සුළු අතර දීමක්කුණු ඒක අහත හැරගණ්ඩු බේ එකට කියනොක් කරෝධය. සමාලාටු මේ කරෝදධ බැඳන්නේ සාමිපුරුසියාට කරෝධී හටගන්නවා බිරිඳ ගැන. බිරිදර කරෝතිි හට ගන්නවා සාමිපපුෘසියා ගැන. දරුවන්ට කරෝති හට ගන්නව තංන්ගේ දෙමෝපියෝ ගැන දෙමාපියන්ට ක්‍රෝධී හට ගන්නනවා දරු ගැන. ඥාතිීන්ට කෝධී හටගන්නවා ඥාති ගැන මෙහිම එකක් පංවතුනේ මේ අභ්‍යිහන්තර. එතකොට තමන් බලන්නඕන තමන්ගේ පැත්තට හැරිලා මංකොතනද ඉන්නේ මගේලංග ක්‍රෝධී බහුලව තියෙනවද? ැතමං ක්මන්නට ප්‍රශ්නය ක අහරන්න පුුවන් කනෙද. ඉක්මට ප්‍රශ්නයක් අත්තරලා හදවතින්ම සමාව දෙන්න පුුවන් කෙනෙක්ද. හදවතින්ම සමාව දෙනවා කියලා කියන්න වෙනවගන්නේ. කටිින් සොරිී කියනවා කියලා කියන්නේ වෙන? දැන් සමාජ ගොඩාත්තියන්නේ කටින් කියන එක. හදවතින් සමාව දෙනවා හරි අඩුවේ? මේ මනුස්සය හොයන්න්න බැරිේ නි. මනුසයාව පංගතුන බාහිර කෙනෙකට කවදාවත්ව ඇන්නුවෑ. මොකද මනුසයාගේ වේසතියෙන්නේ. ඒ අවස්ථාවක මට මාතක විදිහට කේසි කියල කෙනෙක්. එ කේසි බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණුනාා භාකිතු නස්තික කතා කරන්න. මේ කේසි කියලා කියන්නේ පින්ගතුනේ ඒකාලේ හිටපු හරි දක්ස අශ්වයන්ව පුහුණු කරන කෙනෙක්. ඒකාලේ වාහන විදිර පාවිච්චුුණේ අස්පයෝ ඇත්තුූ ඒවගේ ඇයනෙ. මෙයා කැලෙඉන්න අස්පියන්වල්ලල මුොදට දමනය කරනවා. පරම්පරාවෙන් එකන තාත්තල තස්යෝ දමනය කරපු අය දැම්මී පුතත් ශයෝ දමනය කරනවා කේසි. කේසි බුදුරජන් වහන්සේ ළඟට ඇවිල්ලා කතාබා කරනකොට භාගතුන් හසේ යනවා කේසි. දැන් ඔබ ඔය අස්පියාව දමනය කරනකොට කොහොම දෝකාව දමනය කරන්නේ. කිව ස්වාමීනී පි අස්වයංම දමනය කරනට පලවිනීටම පාවිච්චි කරන්නේ මුරදදු ක්‍රමී අපිස්වාමිණි උට ආදරින් ඌට ලංවෙන්ඩ් උත්සා කරනවා. ඇතැන් අස්පේක ආදරී ලංවෙන්ඩ් උත්සා කරනකට දමනය වෙනවා. දමනි උන්නනඇත්තන් අපි පාවිච්ි කරවා ස්වාමීනිි පරුසක්‍රමි උටටක තදිින් කටයුතු කරනවා කණ්ඩ දෙන්නන්නේ පොඩ්ඩක් ගනවා එතකට වූ දමනය වෙනවා. ඔය දෙකෙම දම ඒකින් දමනි උන්නඇත්තන් ස්වාමනිි අපි දෙකම කරලා බලනවා රුදුද්‍රමත කරනවා රු ක්‍රමිත කරනවා. එතකොටත් දමනය වේද කියලා. ඔය තුන තමයි ස්වාමින පිාච්චි කරන්න කියෙවා. එතකොට බුදුරජන් සයානවා කේසි දැන් ඔය තුන පවිච්චි කරනකොට අනිමාරෙන් අශ්පිව දමන වෙනවාද. ස්මිනින් ඇතැගේ වන්න දමනේ වෙන්නේීම නෑකිවා. එතකොට කේසි ඒ අස්වයායට මොකද කරන්නේ. ස්වාමිණි මරලදානෝකෙවා. ඒ කාලතින් කරපපුවා. ඒ අස්වයාාව මරලදානවා කිව්වා මොකද මේ අස්වයා දමනය කරගන්ට කේසිගේ කුලේට බැරුව ගියා කියලා නින්දාවක් නොවෙන්න. ඌ මන්න්නෝ කියනවා. ඒකල්ල කේසි යහුව ස්වාමීණි සාමාන්‍යින් අස්යෝ දමනය කරනවා කියන එක ස්වාමීණනි මට එච්ච රමාරුයි කියලා හිතෙන්නේ. මොකද හේතුව අස්වයා හිතන්න එකම ප්‍රකට කරනවා. ඌගේ දඩබබර ගතිය වගේ හිතේතියෙනවන ඌ ඒක එළියට ප්‍රකට කරනවා. බොරුවට ඉන්නන්නේ කියන. හැබැයි ස්වාමීනී මනුසයෝ හිම නැත්ත. මනුස්සයෝ ස්වාමීණී එකක් හිතන්නේය එකක් කියන්නේය වෙනකක්ම කරන්නේය. එදට කේසි කියෙ අසියෝගෙන විතරක් නෙේ දැනගෙන දිදට තියෙන්නේ හොන්දට මිනිස්සුගෙනත් දෙනව තිබිල තියෙනවා දැ යුගයෙන් යුගයේ වෙනස්සෙලාවා ඒකාල ඇඳපු පිළිවට නවෙේ අපියාන්දින්නේ. ඒකාලේ තිබ වාහන නෙමේ අපට තියෙන්නේ. කාේ පාච්ච ්ි ංගොත් නෙේ අපට තියෙන්නේ ඒ කාලෙ කතාකරපු භාසාාවනුන් නෙවෙේ අපි කතා කරන්නේ. නමු පින්ගතුේ මනුස්‍යගේ වෙන සකිලාද නෑනේ. මනුසියෝ එකලත් එසේමයි මේකලත් එසේමයි. එකක් හිතින් හිතනවා වෙනකක්ම කතා කරනවා හාත්පස වෙනස් දෙයක් කරනවා. අහනවා ස්වාමීනයේ ඔබෝහන්සේ මේබඳු මනුස්්‍යාව දමන කරන්නේ කොහොමද ුදුරජාණන් වහස වදාලා කේසි ඔබ වගේ මයි ලොකු වෙනසක් නෑ මනුසයාට මුරුදදු දමනයක් තියෙනවා මේවා පිං මේවා කුසල් මේවා යහපත කරගන්ටය ගෙලවවාද කිරීම එක මරුදයි මනුසයට පරුස දමනයක් තිේෙනවා මේවා අකුසල් මේ පව් මේක අයහපත මේවා කරොෝ නිරේ උපදීට වෙයි එක පරුස දමනය බුදු පරුස දමන දෙකමත් කරනවා. ඔය තුනිින්ම මනුසියා දමනය වෙන්නැත්තන්. ඒ මනුසයාට උරුම ඉරණමමකක්ද. මරණය. බුද් ශාසන ඇතුළේ තියෙනවා මරණයක්. මොකක්ද බුදුසු නැතුලේ තියෙන මරණය අවවාද අනුශාසනා නැත්ත. මඟපෙන්වීම් කිසිවා නැත්ත. දහං අවවාද නැත්ත. මේ දරම අෘත යහන් ලැබුණ නැත්තං. ජීවිතය නිකං ඇත්තටම ජීවත් වුණත් මලාවාගෙනද මැරුණවගම තමයි මේ ධර්මයෙන් තමයිඒ පින්වතුනේ සංසාර ගමනක දුකක පටලැවිච් අපේ ජීවිතය අපට ගලව ගඩ ලැබෙන්නේ. එනිසා භාගිතුන්නාහසේ හරි පුදුමසාගත අපිව දමනය කරට සද්ධර්මය දේශනා කරපුවා කාරයි මේ කරුණ ෝස්සී අපි දක්ෂ වෙන්න ඕන අපේ දමනය හදාගන්න ාහිරජීවිත ගඩනාගන්න අනිම් මනිස් අපිට දවු ලාාට අපි අභ්‍යන්තරය ගොඩනගගණන්න කාටුවත් තු දව කරන්න බෑ එක අපි ම කරගන්න ඕන බලන්නකිනවා තමන් ගේෙදිහා මං බහූලව වාසය කරන්නේ කිලුටු සිතින්ද එම නැත්තම් මම් බහුලව වාසය කරන්නේ නොකිලිටි සිතින්ද කිලුටූ කියලා කියන්නේ හිතක කිලුටුමනවාදඉරිසියාව හිතට කිලුටක්. එකට එක කිරීම හිතට ලුටක් නුන්ගේ ගුණ අහනකොට හිත රිදන එක. ගුණ මකණ්ඩ හිතන එක හිතට කිලුටක්. මේ වගේ හිත ඇතුළේ හටගන්න කිලුටු තියෙනවා. අපිේ කිිලුටු දිහා බලන්න වන මගේ හිත කිලුටුයිද මගේ හිත පිරිසිදුවිද. ඒක බලන්න්න කියනවා හිත ඇතුළ නැබුරු වෙලා. ඊළඟට බුදුරජාන් වහස වදාලා අටවෙන ආකාරය. මං ගුඩාක්කින්නේ කාය දරතෙන්ද. ඒ කාය දරතය කියලා කිය මුොක්ද ග තුල්ලට ජීවිත ඕනතර දැනිලද. හිතට ප්‍රශ්නාවම කයට බරනෙද. කය බරයි. හිතට ප්‍රශ්නාව වෙලාවට ඇඟ රිීදෙනවා. ඇඟට අමාරුයි. ඇඟ බරයි කිසි පහසුවක්නේ එහිතේ ස්වභාය. සාමා්‍ය මේ හිත කියනෙ අපිට කොහේද තියෙන්නේ කිය හොයන්න බේන. හිත තියන තැනක් ගැන ඔය ඒක්ෙන එකඒේෙ වල තින නමුත් හිත තියන තැන කවරුත් හයගෙන හිත කියන එක බර හැබැයි අපට තේරුම් ගන්න පුුවන් කලින් කලට. කොහොම දෙහිතේ බර තේරුම් ගන්න. ප්‍රශ්නයක් එන්න ඕනෑ. ප්‍රශ්නයකාවට පස්සේ තමයි අපට තේරෙන්නේ මේ හිත කොච්චර බරද කියලා. සාමාන්‍යෙන් කයිං ගුසුලන බරක් අපට ඔහුලගෙන ඉන්න පුළුවන්. හිතටෙන බර උහුලගන්න බෑ. හිතටෙන බර ඔහලන්න බැරුව නේද මනුසය වහකන්නේ. හිතටෙන බර හලන්න බැරිකට නේද මිනිස්ස. චි බෙලයන්නේ. හිතටනෙන බර හුලන්ට බැරෝ ගම් මනස්සයු ගඟගහිම මතියිනවා. හිත තමයි ගොඩම්ම බර එනිසා බලන්න කියනවා ං කාය දරතය යුක් අයිද ඒමනැතම් මං බොම සහැල්ලුවෙන් ඉන්න කෙනෙද සැහල්ලුවෙන් ඉන්ඩ නං හිත සහැල්ලුවෙන් තියෙන ඕන. ඊනකට බෙලන්න ඕන බහූලව ඉන්නේ කුසයතවද මේ කුසීත කියලා කියන්නේ පින්වතුනේ ධර්ම හැසිරීම පිණස කම්මලිද කියලායි බලන්න. ධර්මය හැසිරෙන්ට පින්කරගන්නඩ කුසල් කරගන්නඩ කම්මැලියෙක්ද. එමනත්තම් කම්මැලි නැතුව ඉන්න කෙනෙක්ද. හ බලනවා. අවසානට බුදුරජන් වහන්සේ වදාලා. මං බහූලවවාසය කරන්නේ එඟ නොවිච්චි හිතකින්ද. ඒමනැත්තම් මගේ හිත එකඟද. එක වේ හිතේ සමාධයක් තියනෝද. කිය අපි බලන්න ඕන. හිතේ සමාධිය කියලා කියන්නේ කුසලයක් තුළ අපිට හොඳට හිත එකකරගෙන ඉන්න පුළුවන්ද. න්න රුණු ටිකාපි බලන්න ඕන. එතට කාරණ කීයද්ද කරුණු දහයක් තියෙනවා. මේ කරුණු දහයොස්සේ තමන්ගේ හිත පැත්ත්‍රි නැබුරු වෙලා තමන් බලනවා. හරියට කන්නාඩි මුණ බලනෝ වගේ දිනගට බුදුරජන්හස වදාලලා ලස්සන තව උපමාව තමන් තමන්ගේ දිහා බලන්න කිව හරියට හිටගෙන ඉන්න මනුස්සෙක් වාඩිවෙලා ඉන්න මනුස්සය දිහා බලනෝ වගේ. තිෙරවාදකිප එක. හිටගෙන ඉන්න මනුස්සයෙකුට වාඩිවෙල ඉන්න මනුස්සෙක්කව හරිී ලසනට පැහැදිලි බලාගන්න බැරිද. හොඳට පැහැදිලි. තමන් හිටගෙන වාඩියලයිඉන්න මනුස්සේ දදිහා බලනෝ වගේ තමන් දිහාම බලන්ට ඔය විදිහට බලනකොට එයාට පේනවානම් මෙන්න මෙහෙම. මං වැඩියපුර ඉන්නේ ලෝබෙහෙක් නොවෑ. මං වැඩිපුර ඉන්න කේන්තියෙන්නේ. මං වැඩිපුර ඉන්නේ කම් වැලිකමින් අලසකමඉන්නේ ඩිරඉන්නේ සිරිච්චි හිෙන්නේ. ම වැඩිපුර ඉන්නේ තෙරුවන් සැකකර කරන. ම වැඩීපුර ඉන්නේ කෝධයක් අතහැරගන්ඩ බැරි හිතෙක්න්නේ. ම වැඩිපුර ඉන්නේ කිලිටි සහගත හිතෙන්නේ. ම වැඩිපුර ඉන්නේ හරි කාය දරතය යුක්තව කිසි සැහැල්ලුවක් නැතුවනේ. ම වැඩිපුර ඉන්නේ දර්මේ හැසිරෙන්ට කම් මැලිවනි. ම වැඩීපුර ඉන්නේ එකඟ නොවිච්චි හිතකින් නේ කියල තමන්ගැ පේනවා වනක්. එහෙම දකින කියෙනා ඉක්මංවෙඩ කියෙනවා. චොට්ටක්වත් ප්‍රමාධ නොවී ඉක්මං වෙන්ඩ කියනවා තමංගාවතියනේ කිිලුටිටික ක්කෝම හෝදලාදාගන්ට. හරියට ලස්සනට සැරසිට කැමති ඒ ගෑනුළමයා හෝ පිරිමිළමය කන්නාඩී බලකොට තමන්ගේ මූුණේ කැත්ත දැලිකුණු දැක්කොත්තිීම ඒක හෝදගන්ඩ වැෑයන් කරනෝ වගේ. ඉක්මංකරල උත්සාවත් වෙෙන්න්න කියේෙනවා අරඩු පාඩිටිකාදාගන්න මේ අු පාඩු හදාගන්න අපි ගත්තොත් හෙම අපි අඳින ඇඳුමේ ඇදයක් තිබබොත් බාහිර මිනිස්සෝපිට පෙන්න්නයි ඔය ඇඳුම අඇද වෙලා. අපේ කොන්්ඩ මෝස්තරයේ ඇදයක් තිබුණු මිනිස්සු පෙන්නයි අපිට ඔය මෝස්තරය ඇදැයි. අපේ මේ ක අප් එකෙ සෞදත තිබුණු මිනිස්සු පෙන්නයි අපට. අපිගේ හදන පිළිවෙලේ සෞදව තිබ මිනිසු පෙන්නයි අපිට. කොට අපි කතා කරන වචනවල උනත් නිකක් නොගැපෙන බවති ොන මනිස්සු කියයි අපිටන. ම කතාගන බ ඔවකහොද නේගෙන නමු ීහිත කෞුද අපට පෙන්න්නල දෙන්නේ හිතගෙන කවුරු පෙන්නල දෙන්නේ මේ ජීවිත ගතකරදදිනම් හිතගෙන කවුරු පෙන්නල දෙන්නේ හේතුව පින්හතුනි පෙන්ල දෙන්න බෑ හැබැයි හිතගෙන අපට පෙන්නලාදින්න තැනක් කෙනවා හිතගැන පෙන්නලා දෙන්න තැන් දෙකක් තියනවා එක තැනක් දෙවුලව අනිත් තැන නිරේ තැන් දෙකේදීම හිතගැෙන පෙන්න ල දෙනවා. ඇතැම නිරයට ගෙහිල්ල තමයි හිතගැෙන බලන්නේ නිරේගෙන් හිතගැන බලනකොට එක හරි කර්ක්ක සේක උඹ මෙමලා උබ මෙහෙම කලා උඹ මෙහෙම කලා කියන සටහන් අපේ හිත ඇතුළේ ගානට තියෙනවා සාමාන්‍ය මේ ලෝකේ ජීවත්වෙනකට අපිට ඕන කෙනෙකුට කොලේ හල වැඩ කරන්න පුළුව එකම එක්කෙනෙකුට ඇැර කාටද තමන්ට කොළේ වහන්න බෑ. තමන්ගේ ජීවිතයට කොළේ වහන්ට බෑ කාටවත්. තමන් ව රවට්ටලා වැඩ කරන්න බෑ කාටවත්. තමන් තමන්ගෙන දන්නවා නෙනෙ. ඒ තමන්ගේ හෙරද සාක්ෂය නිරයේදී විවර වෙනවා නෙතකොට තමයි ඔපින්ගතු ලහලඇති දේවදූත සූත්‍රම යමරජරුවෝ කියනෝ කියනවා ේ බ මේ විදිහටයි කළේ මේක නුබේ මව්කරුපයකන්නේෙනනි පියාකරුපයකක්නෙවී, වන්න ඥාතිීන් සහදරේ කවරුදත්කරප එකක් නෙවී නුබ කළේ නුබේ වැරත්ද. එම තමන්ට කතා කරනවා. එතන දීනම් මේ හෙරද සාක්ෂය විවර කරගන්නට කවදාවත් කැමති වෙන්්ඩිපා. නිරයේදී. හැවැයි මේ හෙරද සාක්ෂී විවර වෙනවා සුගතියේදී. දෙවුලොවේදී. දෙවුලොවේදී, මේ ැරද සාක්ෂී විවරෙනකොට එක හාරිී සුන්දර එක. දෙව්ලොව දෙවිවරු අහනුව මනුස්ස භහතා කිම කාස පඥ්ඥන් මනුස්ස ලෝකයේ ඉන්න කාලේ ඔයා කරගත්ත පින් මොනවාද. එතකොට අපි මේ හිත විවර කරගන ඒ දෙවුරුන්ට උත්තර දෙෙනවා. මං මනුසලෝකයේ ඉද්දී සත්තුමැරුවන්නේේ. මං මනුස ලෝකයේ ඉද්දී හොරකංකලේ නෑ අනුන්ගිදේවල්ලොට මං ලෝභකරත්නේ කේන්තියක් නැතුව මෛත්‍රී සිතින් හිටියා. මංසාමාන්‍යෙන් ජීවත්වයෙනකොට අනිත්තගෙන් ට අඩුපාඩුවක් වුණනා කියලා ඒ හිතේතියාගෙන පැහැව පැවවිටපකින්නේ මං අතරයා ආ එහෙම කියන්න පුළුවන්ගෙනවා එකක් කලොත්. හැරද සාක්ෂයකයන එක සුගතියේදී විවර වෙනකොට එක හරී සුන්දරයි. ඒලෝකිෙ සුන්දරයි. මේ ජීවිතින් ඔබ යම්දවස අපි කවුරුත් පින්වන. අද මෙතන මේ බණපදහන අපි තව අවරුදු අසුවක් යන තැන කවුරුද් නෑනෑ අපි ඔක්කෝ මෙහෙන්ගේ එල්ලා. ඒ යනකොට මේ අපි මේ එකටන්න හැමෝම දාලා යන්න පැයි පිංගතුල්ලාගේ ගමන පින්ගතුලට පෞද්ගලියි මගේ ගමන මට පෞද්ගලිකයි. අපි එකක්කෙන අපේ ලෝකය හැදාගෙන හිටියුත් අපි එකෙක්කෙනට දේ ලස්සන ලෝකයක්. මේ බනපදේ හිතට ගත්ත කෙනාගේ ලෝකය නම් අසන්දර වෙන්නේ හොඳට හිතට මේ කාරගන්න. තමන්ගේ හිතගැන හිතට එකඟව බලන්න හිතේ තියෙන ඕනම් දොස් ඒ දොස් දැක්ක වහා දුරුකරගණන්ඩ මහන්සි වෙන්න මේක වෙන කාටවත් කිය කියන්න ුන්නේ. සාමානින් හිතගැන්න අපි තවකාටවත් කියන්න ඕන්නේ. බුදුරජාන් වහන්සේ වදාලා කය වැරදුනොත්ේම භික්ෂූන් වහන්සේ නමකට ස්වාමින්හසේ නොකට කියලා සංවරවෙන්න කිවා. තමන්ගේ කයි වැරදදුනත් සිල් සමාදඟ වෙන්න කිව. තමන්ගේ වචනතතා කරනුකට වැරදුනත් ඒත් ස්වාමින්හසනකට මතක් කල නේ ස්වාමනිි මගින් බොරුවක් කියවුුණනා කියේෙමක් කියවුුණ කියල මතක් කරලා සිල සමාදං වෙන්න කිව. හැබැයි හිත වැරදුනා කියලා එකකිෙනට කී කියන්න ඕන්නේ ඒක මොකක්ද කළ ගතයුත්තේ තමන් හදන්නඕන මට මේ හිතච්චි හිතුවිල්ඩ නරක එකක් මේකින් මට යයාහපතක් වෙන්නේ කියලා අපි එක හදන්නව. ඒක හදන්න ගන්න මහන්ස ගැ බුදුරජන් වහස වදාල උපමා හරි පුදුමකන් ඒ උපමා වහපෝම නිකං අපට සමාහට ලැජා හිතිෙනවා අපි කොච්චර ප්‍රමාදද කියලා. බුදුරජන් වහන්ස වදාලා මහනින්නේ හිසට ගිනි ගත්ත කෙන ගින්න නිවන්න මහන්සි ගන්නවා වගේ. පිංගුතුල්ල හිතන්න අපේ ගෙදර යම් කටයුත්තක් කර කරඉන්නකොට ඔළුවට එක පාර ගිනි ගත්තා කියල අප කොන්ඩට කොන්ඩට ගිනි ගත්තුත් එෙම අප පිේතුම අපි කෑම කකායිදි අපේ කොඩ ගිනි ගත්තා. අපි මෙම ත නොවද ගමනව ගිනි ගත්ත දෙෙන් කාලම නිවනෝ කියලා අපි වහා සැනෙකින් ඒ ගින්න නිවාගන්න උත්සාහත් එන්න ඇද සැන්නකින් නිවනවා අපේ ජීවිතය ප්‍රධානව දේවෙනවා අර ඇවිලිච්චි ගින්න නිවාගන්නගැනි ඊට කලින් කරන් ඩෝනය කියලා වැඩක් අපටිතුරුන්නේ අප ඔළුවට ගිනිිගත්තන අපි ඉක්මනට ඔළුව නිවාගන්න උත්සාවත්තෙනවා අපේ වස්ත්‍රේට ගින්න කැවිලොත්තේ ඉක්මනින් ඒගින්නෙෙන් ඇතෙන්ට අපි උත්සාවත්වයෙනවා බදුරජාණන් වහසසි වදාලා මහනිනේ තමුන්ගේ හිත ඇතුළේ කිළලුටු දකිනුකොට හිසට ගිනිගත්ත කෙනෙක් ගින්න නිවන්ඩු මහන්සිගන්නවා වගේ වස්ත්‍රේට ගින ඇවිිච්චි කෙනෙක් ඒගන්නෙ ඇත්තෙන්ට මහන්සිගන්නවා වගේ අධි මාත්‍ර කැමෙත්තක් බලන්නේ වචන්නේ අධිමාත්‍ර කෙමැත්තක් නිකන් කැමැත්තක් නෙවෙේ. අධිමාත්‍ර කෙමත්තක් ඇතිගන්න ඕන ඇතිකරගන්න ඕන. සාමාන්‍ය කැමැත්තට වඩා වැඩිය එකක්. අධිමාත්‍රයි. අධිමාත්‍ර වූ වීරයක් අධිමාත්‍ර වූ උත්සාහයක් බලවත් උත්සාහයක් නොපසු බස්සා ස්නාහයක් සිහියක් නුවනක් ඇතිකරගත යුත්තේය. දි එහම තම අපි කටයුතු කරන්න ඕන අපේජීවිතයේ රැකවරණය පිණිස. හොමටයුතු කරන මනුසයාට ටික 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 තමන්ගේ ජීවිතේ තමන්ගේ අභ්‍යාන්තරේ ලසන කරගන්ඩ ලැබෙනවා. හරියට අපිතුම අපි වස්ත්‍රයක් පිරිසුදු කරන්න පටන්ගන්නවා? ඒක කහට තැම් බලබල ඒක කිි දැම් ලබල සුද්ද කරන්න. එතකොට මේ කහට කිලිටි ටික ටික ටිකටික ඇරිලා අපට පස්සේ ලස්සන වස්ත්‍රයක් ලැබෙන්න්නේඇද. දැන් අපි වස්ත්‍රී ලස්සනයි දැම් බලනොට මොකක්ද පිරි පේෙන්නේ. කිලුටු පේන්නේ ගහට පේන්නේ දැල්ලස්සනයි. එයට දකිින්ට ලැබෙනෝ කියෙනවා තමන්ගේ ලස්සන දෙන්නම් මගේ හිතේ ලෝබිනේ දෙන්නම් මට එහෙම කේන්තියන්නේ දෙන්නම් මට කම්මැලික මාලසකමනේ දෙන්නම් මගේ හිත විසිරෙන්නේ දෙැන්නම් මට තෙරුවන් ගැෙන සැකනේදැන්මම ඉස්සර වගේ ක්‍රෝධීන් යුක්තව වාසේ කරන්නේ මට හරි ඉක්මණට උපේක්ෂාවට පත්තින්න පුලුව කාගෙන් හරි වැරදක් වුණත් නිගින් රදි වෙනවාන කියල මට එකක තඇරදන්න බොුව. ඊළඟට මගේ හිතේ ඉරිසියාවාදී කෙලිටින මගේ හිතේ කිලුටු මොකෝද නැති නිසා මගේ එකට තරි පහසුයි ඊරඟට මම හැමති සේම හොඳ එකඟ ඌූ හිතකින් වාසේ කරන කෙනෙක් ඔන්නයාට පේනවා තමන්ගේ ලස්සනටක. ලස්සන දැක්කාට පස්සේ මකක් දෙදයක් කළ යුත්තේ. අතුම කන්නනාාඩියක කළඟට ගියපපු ගෑනු කෙනෙක් පිමි කෙනෙක් දකිනවා මං ලස්සන ඒ කියලා ඉට පසියාය කරන්න ඕනිම කන්ද. ඒකගන සත්තුටු වෙලා ලස්සන රැකගන්ට මහන්සිගන්න ඕන. නැතං ආයාව ලස්සනෙනවා. එක පාරක් ලස්සන දෙකලා ආ දෙන්න ඉතින් ක්කොම හරි කියෙල හිතවත්හෙම ආය දන්නන්නේ තමන් ඇතවෙලනවා. ලස්සනයි කියලා කණ්න්නඩීින් ඇත්තිෙන්නේ. ලස්සන රකින්න ඕන. බුදුරජාන් වහසි වදාලා. ඒ භික්‍ෂුව හෝ ඒ බික්ෂුුණිය හෝ ඒ උපාසකයා හෝ ඒ උපාසිකාව තමන්ගේ ලස්සන රැකගන්ට උත්සාහවත් වියයුත්තේය ඉතිං අපිට අපේ ජීවිතේ අපි හැමගෙනාගේ පෞද්ගිලික ජීවිතේ මුොදයට ලස්සන්නට සුන්දරව හදාගන්න වටි නවවාදයක් මේ සච්චිත්ත සූත්‍රය ඒමන් ඇත්තං මේක ගැන ඔබට මතකතයා ගත්තකි තමන්ගේ හිත අමන්ගේ හිත ගැන වදාළ දෙසුම අද මේ උපන්දිනයක් නිමිතී කරගෙන සිද්ධ කරන ධර්මදානයේදී. තවත් බොහෝ දෙනෙකුගේ ජීවිතයේ ලස්සන කර ගැනීම පිණිස සුන්දර කර ගැනීම පිණිස. මේ උතුම් ධර්මයේ කාන්තකොට හේතුය වී. අපි සියලු දෙනාට අපේ ජීවිත සුන්දර කර ගැනීමට වාසනාව ලැබේවා, සාදු, සාදු, සාදු. මැයි මාසී දාහත්වනැදින උපන්දිනය සැමරු පින්වත් සස්ුවිනේතා වීරසිංහ මහත්මියයටට මේ සියලූම පුුණ්්‍යි ධර්මය වූ අනුමෝදන් වෙත්තුවා අනුමෝදැන් වෙත්තුවා අනුමෝදන් වෙත්වා අග්‍රධානය වන්න ධර්මදානමේ පිනේ අනන්ත පුන්නේ අනුහසින් බුද්ධරත්නයේ ධර්මරත්නය සංගරත්නය ආශිරුවාදීෙන් පින් අනුමෝදංව සතුටු වෙන සියලු දෙවියන්ගේ ආශිරුවාදීෙන් පිින්වත් රුවිනේතා වීරසිංහ මහත්මියයට නිදුක් නිරෝගස්ුව සම්පත්ය දීර්ඝායෂ සම්පත්යත් සැලසේවා තමන්ගේ ජීවිතයේ අනාගත ප්‍රාර්ථනාවෝ සියල්ල සරුව ප්‍රකාරයෙන්ම සමෘධිමත්වෙත්වා. කරදර බාධාව දුරුවෙෙත්වා කලනමිතුර ඇසුරේ පින්කරගෙන දහමේ හැසිරි ධර්මාවබෝධකරන්ට වාසනාව ලැබෙත්වා. සාධ, සාදු, සාධූ. රැස් කලාව් දාාරතර පුන්නේ ධර්මයන් සියලු දෙවියෝ සාදරයෙන් අනුමෝදන් වෙත්වා. ං අනුමෝදක් වෙන අල්පේශාක්්‍ය මහේසාක්්‍ය ලෝකපාලක සියලූම දෙවියෝ මේ පිංවතුරල හැම දෙනාවම එහෙෙන් ආරක්ෂා කරත්වා සාධ 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 අප හැමදිනාගේම කල්්‍යානුමිත්‍ර ගුරුදේවෝත්තුමම් පරම්පූජනීය පින්වල් ලොකස්වාමීන් වහන්සේ පින්ංගනමෝදංව නිදුක් නිරෝගසුවයේ ලබත්ව දීර්ඝහායස සම්පත්වීම ලබත්වා ුරදේවයන් වමහන්සේට ගෞතම ශසනය තුළම උතුම් වූ චතුරාරය සත්‍ය දැරමේ පරිපූර්ණ වශයෙන් මවබෝධ කරන්ට වාසනාව ලැබෙත්වා සාදු, සාදු සාධෝ. මාමිවුුණවාසී රටලෝකුවාසී සිල්ගුණපුරනු මහා සඟරුවනටත් පින්ව තනගාරිකා මේනිවරුන්ටත් පැවදි අපේක්ෂාවෙන් සිටින උපාසකු පාසිකාවන් සියලු දෙනාට පින් අනුමෝදංව ගෞතම ශාසනයේ ධර්ම අවබෝධ කරන්ට ලැබේවා සාධ, සාධ සාධෝ. ධර්මදානයේ සිදුකරපු පින්වත් රුවිණීතා වීරසිංහ මාත්මියතුළු, පවුලේ සියලු දෙනාගේ නමින්. මේන්ටේදනු සියලු ඥාති සමූහයා පින් අනුමෝදංගව ඥාතිීන්ගේ පරලෝ ජීවිතේ ඒ කාන්තෙෙන්ම සැපේට පත්තිත්ව. ඉක්මං භවේකදීීම අපගේ ඥාතිීන්. සසර දුකින් අත්මි දෙත්වා කියන ප්‍රාර්ථනාවන් පින් අනුමෝදන් කරන්න. රැස්කළ සියලු පුුණෙ ධර්මයන් නොබර දෙසිය හැටිං එක රෝහල පාර කිරිබත් ගොඩ යන ලිපිණී පදිංචි පිංවත් රවිනීතා වීරසිංහ මාත්මයටත් පවුලි සියලු දෙනාට විසේසින් අද මේ ධර්ම දේශනාව වෙනුවන් මේ මැදිරයටට සහ සම්ඳධ විච්චිමි පින්වතුරලට. වුලේ සෑම සියලුදිනාට මේ පින් අනුවෝදන් වෙලා. නිදුක් නිරෝග සූයම සැලසේවා තීර්ගාවිස සැලසේවා. තම තමන් කරන කියන රැකී රක්ෂා ව්‍යාපාරාධදිී කටයුතු සරුව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. මේ දරුවන්ගේ අධ්‍යහාාපන කටයුතුවාදී. සරුව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. ජීවිතවලට පෙනෙන නොපෙනෙන කරදර බාධාදිය වෙත්නම් සියල්ලම දුරුවෙලා පින්වතුලට සැනසිල්ලේ ජීවිත ගතකරට රැබේ. ජීවිතයට යහපත කියා දෙෙන කල්ල්‍යයාන මිත්‍රයෝ තවතවත් ඇසරු කරට ලැබේවා. සුවසේ පින්කරගෙන සුවසේම ධර්මය හැසිරෙන්ට මේ පින්වතුල්ල හැමදිනාම වාසනාවන්තයෝ වේවා. ධර්මදාානය සිදුකරපපු සුපින්ගතුල්ලට, ශ්‍රද්ධහ මාසික ධර්මදාන සාමාජික පින්ංවතුල්ලට ඒවගේ ශ්‍රද්ා කාරිමණ්ඩ ලේපින්ංවතුල්ලාට. මෙසියලු දෙනාට ගෞතම ශාසනේම ධර්මාවබෝධ කරන්ට වාසනාව ලැබේවා. තෙරුවන් සරණයි නමබුද්ධාය. नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय नमो

नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्ध